ඉතා පෙරණි සිංහල බණ කතා සීහල වත්තුපකරණයේ සිංහලානුවාදය පදානුගත අනුවාදයක් නොවේ කණ්ඨසෝල පටුනේ විසු ආචාර්ය ධම්මනන්දි මහා තෙර අනුවාදක අම්බලංගොඩ පොල්වත්තේ අග්ගරාමාධිපති අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත කල්යාණි වංශ නිකායේ මහා නායක ස්ථවිර පෙරවදන සීහල වත්තු නැමැති පාලි පොත වනාහි විනාශ මුඛයෙන් යන්තම් බේරා ගන්නා ලද්දකි මෙහි ලක්දිව පිළිබඳව කතා රාශියක් ඇතත් සිංහල අකුරෙන් ලියවුණු පොතක් තාම දකින්නට නොලැබුණි කුඩා කාලයේදී සීහල වත්තු සහස්ස වත්තු යන පොත් දෙකේ නම්වත් මට අසන්නට නොලැබුණි නමුත් 1908 වර්ෂයේ මා රැංගුන් නුවර සිටියේදී මේ නම් දෙකම මට දකින්නට ලැබුණි ඒවා දකින්නට ලැබුණේ ඒ නුවර මහා විද්‍යාල භූමියේ තිබුණු පර්ණාත් නිදහස් පුස්තකාලයේ පොත් ලැස්තු වලිනි ඒ කාලයේදී නිතරම ආයේ පුස්තකාලයට ගොස් දුර්ලභ පොත් කීපයක් පිටපත් කරගත් නමුත් මාගේ සැලකිල්ල වැඩිපුර යොමු වී තිබුණේ අභිධර්මයේ පිළිබඳ පොත් කෙරෙහිය පරමත්ත විනිච්ඡය හා එහි ටීකාව අපි ධම්මාවතාරයේ සංක්ෂිප්ත ටීකාව නාම රූප පරිච්ඡේද ටීකාව ආදී පොත් කිහිපයක් මම සියතින්ම පිටපත් කරගතිමි කතා වස්තු පොත් ගැන වැඩි ඕනෑකමක් නොතිබුණු බැවින් සීහල වස්තුව පිටපත් කරන්නට අදහස් නොකළෙමි පසු කලකදී සීහල වස්තු සහස්ත වස්තු දෙකෙන් අපේ ඉතිහාසය හා සිරිත්විරිත් ආදී දැනගැනීමට උපකාර ලැබිය හැකි වැටෙහි ඒවා සෙවීමට උනන්දුවක් ඇති විය. මෙසේ සිටින අතර සහස්ස හෙවත් සාහස වස්තු සුද්ධ කොට සකස් කිරීමට මහාචාර්ය මලලසේකර මහතා උනන්දුවක් දැක්විය. සහස්ස වස්තුවේ පිටපතක් බරණාට් පුස්තකාලයේ ඇති බව ඒ මහතාට දන්වා එහි අංකයේදී යවා පිටපතක් ලියව ගන්නා ලෙස දැනුම් දුනිමි. එසේ ගෙන්වාගත් පිටපතක් ලංකා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ ඇති බව පෙනේ. සීහල වස්තු නාමයේ යෙදී ඇත්තේ ඒ සහස්ස වස්තුවටම ද යන සැකයක්ද ඇති වූ බැවින් සීහල වස්තුව ගැන ඒ මහතාගේ උනන්දුවක් ඇති නොවිය. මෙසේ පවත්නා අතර දැන් විශ්වවිද්‍යාලය පුස්තකාලයේ උප ප්‍රධාන තැනව සිටින කේ.ඩී. සෝමදාස බී.ඒ.එම්.එස්. මහතා දකුණු පළාතේ පන්සල් පොත් ගුද්දවල තිබෙන පුස්කොළ පොත්වල නාමාවලියක් සම්පාදනය කළේය. එයින් මහත් ප්‍රයෝජන අත්විය. මෙරට නැතැයි අප සිතා සිටි පොත් කීපයක්ම ඒ එතන තිබෙන බව එයින් දැනගන්නට ලැබුණි. විසුද්ධි මාර්ග ගණ්ටි නැමැති පාලි පොතක් ඇති බව අපි නොදැන සිටියෙමු. නමුත් පාලි උගත් ඉන්දීය පණ්ඩිතයන් අතරෙහි අග්‍රගණ්‍ය වූ දැන් දිල්ලි විශ්වවිද්‍යාලයේ බෞද්ධාගමික අංශයේ ප්‍රධාන තැන්පත් වී.පී. බාපත් එම්.ඒ. පී.එච්.ඩී. මහතාට සියං අකුරෙන් ලියු ඒ පොතක් දකින්නට ලැබී ලක්දිවින්ද පිටපස්සේ වීම පිණිස 1950දී මෙරට පැමිණියේය. බොහෝ කලකට පෙර සිට මාගේ මිත්‍රයෙකු සිටියේ මහතාට විසුද්ධි මාර්ග ගාන්ටිය තිබෙන තැන් දෙකක් ගැන සෝමදාස මහතා දැනුම් දී තිබුණේ. ඒවා ලබා ගැනීමට පඬිතුමා මා වෙත පැමිණ මාගේ උපකාරයේ සෙවීය. මම ඒ පඬිවරයා සමග බූස්සේ සුදර්ශනා රාමයටද
මාදම්පේ නීග්‍රෝධාරාමයටද ගොස් ඉතා අමාරුවෙන් පොත් සපයා දුනිමි. ඉන්පසු පින්වත්තේ සද්ධර්මාකාර පිරිවෙන අධිපති පණ්ඩිත දේවානන්ද ඉස්තවිරතුමන් විසින් මේ මුද්‍රණයට පමුණුවන ලදී. සීහල වත්තේ බුරුමාකුරෙන් ලියූ එකම පිටපතක් වැලිතර අඹරුක්ඛාරාම පුස්තකාලයේ තිබී සෝමදාස මහතාට දකින්ට ලැබුණි. දිරාගිය බැවින් තැනින් තැනින් කැඩී යනේ පුස්කොළපත විශේෂයෙන් සෑද වූ පෙට්ටියක තැන්පත් කළේ මහතා එය සිංහල අකුරෙන් පිටපත් කිරීම සඳහා මා වෙත එවීය. මමද ඉතා කැමැත්තෙන් ඒ බාරගත් නමුත් පුස්කොළවල වාටිය කැඩී යාමෙන් ඇතැම් අකුරුද කැඩී ගොස් තිබුණු බැවින් ඇතැම් තැන්වල වචන තුන හතර නැතුව පිටපත් කරන්නට සිදු විය. පසු කලක සෝමදාස මහතා ලක්දිව සැමදැන තිබෙන පුස්කොළ පොත්වල නාමාවලියක් සපයාගත් නමුත් සීහල වස්තුවේ අන්‍ය පිටපතකේ මහතාට සොයාගත නොහැකි විය. මා පිටපත් කළ පොතේ ප්‍රවෘත්ති සිළුමන ප්‍රත්‍යේ පළ වූ විට 1923 වර්ෂයේදී බුරුම රටට ගොස් සිටි හුණුමුල්ලේ සද්ධම්ම ඥාන ඉස්තවිරතුමන් විසින් එහිදී දිරාගිය පුස්කොළ පොතකින් පිටපත් කරගෙන තිබුණු පැන්සලෙන් ලියූ අත්කොපියක් මා වෙත එවන ලදී. එයින් ප්‍රීතියට පත් මම මා ලියාගත් පිටපත සමග සසඳා බලා පුස්කොළ කැඩී යාමෙන් අඩු වූ තැන් බොහොමයක් පුරවා ගත්තෙමි. අඹගහ පිටියේ තිබෙන පොත ලක්දිවට ගෙනවිත් අවුරුදු 160ක් පමණ ගත වෙන්නට ඇත. සද්ධම්ම ඥාන ස්ථවිරතුමාටද බුරුමේදී ලැබුණු පොතක් දිරාගිය එකකැයි කියන බැවින් ඒ පොතත් අවුරුදු 100 ගණනක් පමණ පරණ වූවකි. නමුත් මේ බුරුම පිටපත් දෙකම ලියාගෙන තිබෙන්නේ එකම මුල් පිටපතකින් බව පෙනේ. අඹගහ පිටියේ පොතේ අඩුතැන්ගේ පොතේ අඩුය. තේරුම් ගත නොහැකිසේ අවුල් වූ තැන් පොත් දෙකේම එකසේය. මෙහි ප්‍රථම පරිච්ඡේදයේ කතා 10ක් ඇතැයි කියවෙන නමුත් මේ පොත් දෙකේම තිබෙන්නේ කතා 8කි. මහා චේතිය කතා, දීඝාව චේතිය කතා යන දෙක අඩු බව නිගමන ගාථාවලින් පෙනේ. මුල් පරිච්ඡේදයේ ඇතුළත් කතාවල පටුනක් නිගමන ගාථාවල ඇතත් ඉන්නෙහා තිබෙන කතා 32 පටුනක් පොතේ නැත. ඒවා පසුව එක්කරන ලදැයි සිතිය හැක. මෙසේ මේ පිටපත් දෙකෙන් සුද්ධ කළ හැකි තරමක් සුද්ධකොට විනාශ නොවන්නට ගිය මේ පොත රටට දීම සුදුසු යැයි සිතා සිටින විට සෝමදාස මහතාගේ ඉල්ලීමක් ලෙස සහස්ස වස්තුව සෙවීම සඳහා මම කොස්ගොඩ බෝගහ පිටියේ විහාරයටද වැලිතර මහා කප්පින මුදලෙන්දා රාමයටද ගියමි. බෝගහ පිටියේ විහාරස්ථානයෙහි අඹගහ පිටියේ විහාරස්ථානයේ මෙන්ම බුරුම අකුරෙන් ලියූ පුස්කොළ පොත් රාශියක් තිබේ. ඒවා මින් අවුරුදු 150කට උඩදී උඩරට අමරපුර නිකායේ ආදී පුරිසෝත්තම වූ බෝගහ පිටියේ ධම්මජෝති මහතරපාණන් විසින් ගෙනන ලද ඒවාය. ඒ විහාරස්ථානයට දෙගමනක් ගිය නමුත් ඕනෑ කළ පත සොයාගත නොහැකි විය. ඉන්පසු මහා කප්පින මුදලින්දා රාමයට ගියමි. දැනට එහි නේවාසික වූ මාවඩවිල පඤ්ඤාසේන ඉස්තවිරතුමා ඉතා සතුටින් ඒ තිබෙන පුස්තකාල පොත් පෙන්විය. පොත් කිහිපයක් පරීක්ෂා කරන විට බුරුම අකුරෙන් ලියූ සහස්ස වස්තුව දකින්න ලැබුණි. ඒ කම්බ නොදැමූ පොත් මිටියක් විය. ඒ මිටියෙහිම තවත් පොත් දෙකක් තිබෙන බව දැක ඒවාද පරීක්ෂා කළෙමි. මට මහත් විස්මයත් ප්‍රීතියත් උපදවමින් එය සීහල වස්තුවක් බව දකින්නට ලැබුණි. මෙතන ඇති බවක් අයිතිකාරයොත් නොදැන සිටියහ. මමත් නොදැන සිටියෙමි. පොත් විමසා බැලූ සෝමදාස මහතාටත් හසු නොවීය. මේ පිටපත ඉතා හොඳ අලුත් තත්වයකින් පැවැත්තේය. මෙය නපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබුණකැයි සිතමි. මේ සීහල වත්තු
සහත්ස වත්තු පිටපත් දෙකම මම ඒ ස්ථවිරයන්ගෙන් ඉල්ලා ගෙනාවෙමි. මේ රටේ නැතැයි සිතා සිටි පොත් දෙකම අම්බලන් ගොඩට නුදුරු තැනක අවුරුදු 100කට වැඩි කලක් සැඟවී තිබුණි. හැම පොත්ම විමසා බලා නාමාවලියක් සෑදීමේ වැදගත්කම මෙයින් ඔප්පු වේ. එවැනි නාමාවලියක් දැන් සෝමදාස මහතා විසින් මුද්‍රණය සඳහා සකස් කොට තිබේ. මේ පොතේ කතෘවරයා ධම්ම නන්දි නම් තෙර නමකයි පරිච්ඡේදාවසානයෙහි තිබෙන නිගමනවලින් පෙනේ. කතෘ නාමය හැම තැනම පැහැදිලි නමුත් එතුමන් විසූ විහාරයේ නමත් ප්‍රදේශයේ නමත් එක් එක් පරිච්ඡේදයෙහි වෙනස්ව පෙනෙන බැවින් නිශ්චයකට පැමිණිය නොහැක. නමුත් ඒ නංවල කිට්ටු නම් ලක්දිව නැති බැවින් මෙය ලක්දිවදී සම්පාදිත වූවක් නොවන බව කිය හැක. විහාරස්ථානයේ නම ඇතැම් තැනක පට්ට කොට්ටියයිද ඇතැම් තැනක සණ්ඩ කොන්තියයිද පෙනේ. උපන් ගමේ හෝ විසූ පෙදෙසේ නම කණ්ඨ සෝල පට්ටනයයි පෙනේ. මේ නම් ඉන්දියාවේ නම් මිස ලක්දිව නම් යයි කිය නොහැක. මෙහි බැමිනිතිහාසය පිළිබඳ ප්‍රවෘත්ති නොයෙක්තන පෙනෙන බැවින් වලගම්බා රජුගේ කාලයෙන් පසු රචිතයයි කිය හැක. මෙහි ඇතුළත් කතා රාශියක්ම දුටුගැමුණු රජුගේ බාල සොහොයුරු සද්ධාතිස්ස රජුගේ කාලයේදී සිදු වූ කතාය. ඒ දෙරජුන්ගේ නම් හැර අන් සිංහල රජකුගේ නමක් මෙහි ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි. සුරට්ට දේශයේ පිළිබඳව කතා හතක්ද මෙහි තිබේ. මේ පොත හා පාලි පොත පළ වූ පසු එයින් පිටපත් දෙකක් පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට තෑගි කොට යැවීමි. ඒ මහතා පොත් දෙක පළ කරවීම ගැන ස්තුතිය පුදන අතරම ඉතා වැදගත් කාරණයක්ද දන්වායි වීය. එනම් කණ්ඨ සෝල පට්ටන යන නම දෙවෙනි ක්‍රිස්තු ශතාබ්දයේ පමණේදී නාගර්ජුන මහතෙරුන් විසූ මහා විද්‍යාලයක් හා මහා විහාරයක් වූ බව ශ්‍රී පර්වතයෙහි තිබෙන ශිලාලිපියක සඳහන් වන බවයි. බෝධි සිරිනම් උපාසිකාවක් තාම්‍ර පරණි දීපයෙන් යන තේරිය භික්ෂූන්ට විසීම සඳහා නාගර්ජුන කොණ්ඩයෙහි චේතිය ගරයක් කරවීය. ඒ චේතිය ගරයෙහි පිහිටවු ශිලාලිපියකේ උපාසිකාව අන්‍ය ස්ථානවල කෙරෙහි පින්කම්ද සඳහන් කොට තිබේ. ඒ පින්කම් අතරෙහි කණ්ඨ සෝලයේ මහා චෛත්‍යයේ නැගෙනහිර දොරටුවේ ගල් මණ්ඩපයක් සෑදූ බව කියවේ. ටොලමිනම් ග්‍රීක් ජාතිකයා ලියූ දඹදිව භූමි ශාස්ත්‍රයේ ඇතුළත් පොතේ මේ නම කණ්ඨ සුලෝයයි ලියවී තිබේ. මේ දැන් තෙලිඟු රටේ ඝණ්ඨශාල නමින් ප්‍රකට ප්‍රදේශයේ විය හැකියි. බොහෝ දෙනෙකුන් කියන බවත් පරණවිතාන මහතා කියයි. තවද ශ්‍රී පර්වත විහාරයේ සිංහලා රාමාදී ගොඩනැගිලි සාදවද්දී උපදෙස් දුන් ස්ථවර තුන් නමෙන් එක නමක් ධම්මනන්දි තෙරවී යයිද ඒ මහත්මා ශිලාලිපි අනුව කියයි. මෙසේ අන් කිසි පොත පතකින් දකින්නට නොලැබුණු මින් පෙර අපට අසන්නට නොලැබුණු නම් දෙකක් හෙළි කර දීම ගැන අපි හැමගේ ස්තුතිය ආචාර්ය පරණවිතාන මහතා වෙත පිරිනැමිය යුතුය. මේ කරුණ සලකා බලන විට ධම්මනන්දී තෙර නම ආන්ද්‍ර දේශයේ විසූ එකයි කිය යුතුය. මෙහි තිබෙන ඇතම් කතා රසවානි සහස්ත වස්තුවල දකින්නට ලැබෙතත් ඒවායේ වෙනස්කම්ද ඇත්තාහ. ඒ පොත් කියව කිසිවක නැති කතා රාශියක් මෙහි විද්‍යාමාන වේ. කෙසේ වෙතත් මේ අටුවා කාලයට පෙර ලියන ලද්දකයි සිතීමට කරුණු පෙනේ. මෙහි ඒ කතාවක පෙනෙන්නේ වැදගත් අවස්ථාවලදී සක්තෙව් රජුගේ ශෛලාසනය රත් වූවා නොව සෙලවෙන්ට පටන්ගත් බවයි.
ධර්මාශෝක කාලයේදී විසු කුන්ති පුත්ත තෙර දෙනමගේ කතාව විස්තර ලෙසන් කිසිම පොතක මා විසින් නොදක්නා ලදී. මෙහි ඊතා විස්තර ලෙස දැක්වේ. කිඳුරියන් පක්ෂි වර්ගයක් නොව හැම අංගපසකින් යුත් මිනිස් ස්ත්‍රී වර්ගයක් බව මේ කතාවෙන් පෙනේ. ඔවුන් අහසින් ගමන් කොට තිබෙන්නේ ඇඳුමක බලයෙනි. දඹදිව සාතවාහන රජුන් ගැන විස්තරයක් එක් කතාවක පෙනේ. මේ පොතේ පෙනෙන සුරට්ට දේශය පිළිබඳ කතාවන්හි ඇතුළත් නම් ගම් ගැන දිල්ලි විශ්වවිද්‍යාලයේ බාපත් පඬිතුමාගෙන් විචාරා යැවූ විට ඒ මහතා තොරතුරු හොඳින් දන්නා තමාගේ මිත්‍රයෙකුගෙන් ඒ ගැන විමසා යවා තිබේ. එබැවින් පඬිතුමාගෙන් උත්තරයක් ලැබුණේ පාලි පොතේ සංඥාපනය ලියද්දීය. ඒ නම් සෙවීම දැන් අපහසු බව මේ උත්තරයෙන් පෙනේ. සුරට්ට දේශයේ දැන් බටහිර ඉන්දියාවේ කතියා චාට් ප්‍රදේශයේ ඇතුළත්ය. මෙහි පාලි පොත පසුගිය අප්‍රේල් මාස මුලදී මුද්‍රණයට පත්විය. මෙහිදී පළමුවෙන්ම මාගේ ස්තුතිය හිමිවන්නේ ශාස්ත්‍රාචාර්ය කේ.ඩී. සෝමදාස මහතාට හා ඒ මහතාට පොත භාර දුන් අම්බ රුක්ඛාරාමාධිපති මහානායක ස්තවිරතුමන්ටය. දෙවැනුව තමාගේ අත්පිටපතේ වූ සද්ධම්මඥාන ස්තවිරතුමාටද හා ඉතා හොඳ තත්ත්වයේ තිබෙන පුස්කල පොතක් භාර දුන් මා වඩවිල පඤ්ඤාසේන ස්තවිරතුමන්ටය. මුල් වාරයේදී පොත් 1000ක් පමණක් මුද්‍රණය කළ බැවින් මේ නැවත වරක් ඉක්මනින් මුද්‍රණය කරනවන්ට සිදු විය. මේ දෙවැනි මුද්‍රණයේදී සහස වස්තුවෙන් උපුටා සිංහලට නැගූ කතා 6ක්ද කරන ලදී. ඒ කතා බොහොමයකින් සිංහල වස්තුවේ කියවුණු කතාවල අඩුපාඩු පිරෙන බව සැලකිය යුතුය. සිංහල වස්තුවේ විස්තර නොවූ ඉතා කොටින් කියවන්නා වූද කරුණුවේ කතාවලින් විස්තර වෙති. සහස්ස වස්තුව කෙබඳු පොතක්ද යන්නත් එයින් වටහා ගත හැක. සීහල වස්තු සහස්ස වස්තු රස වාහිනී යන පොත් තුන ක්‍රමයෙන් එකිනෙකට පැරණිය. එයින් පළමු පොත ආන්ද්‍ර දේශයේදීද පසුව කියවුණු පොත් දෙක ලක්දිව දීද සම්පාදිත වූහ. සහස්ස වස්තු යන්නේ තේරුම කතා දහසක් යන්න නොවේ. සහර්ෂ සතුට උපදවන කතා යන්නයි. මහාචාර්ය මලලසේකර මහාචාර්ය වල්පොල රාහුල ස්තවිර යන දෙදෙනද ඒ මතය ප්‍රකාශ කරති. මේ පොතේ කතා දහසක් තබා සියයක්වත් නැත. මහාචාර්ය මලලසේකර මහතාගේ මෙහෙයවීමෙන් මේ පොත සුද්ධ කොට පළ කිරීමට අදහසක් රාහුල ස්තවිරයන් වෙත තිබුණු නමුත් ඒ ස්තවිරයන් පිටරටට යාම නිසාය නැවතුනි. නමුත් ඒ ස්තවිරයන් PhD උපාධිය සඳහා ලියූ නිබන්ධනයෙහි සහස්ස වස්තුව ගැන කිය යුතු කරුණු රාශියක් ඇතුළත් කොට තිබේ. ඒ පොත සම්පූර්ණ සුද්ධියකට පමනුවනතුරු පළ නොකළ යුතුය යන අදහසක් එහි දක්වා තිබේ. එය ලියා තිබෙන්නේ බොහෝ තැන්වලදී පාලි ව්‍යාකරණ රීතිවලට විරුද්ධ ලෙස බැවින් එය සම්පූර්ණ සුද්ධියකට පැමිණවීම නොහැකිය. ඒ පිටපත් සමාන කොට බලා තිබෙන සැටියෙන් වැරදි සහිතව පළ කරවීම අපේ යුතුකමකි. රැංගුන් විශ්වවිද්‍යාලයේ පාලි කථිකාචාර්යවරයෙකු වූද මාගේ මිත්‍රයෙකු වූද දේවප්‍රසාද් ගුහා මහතාටද බොහෝ කලක සිට මේ සුද්ධ කරන්නට උත්සාහ ගනිමින් සිටී. කීපවරක් මා හමු වී ඒ ගැන කතාද කළේය. මේ අතරේදී මා මුලින් සඳහන් කළ සෝමදාස මහතා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන පිටපත් දෙකකින් ලබාගත් ඡායාරූප කොපි ආශ්‍රය කොට මේ සිංහල අකුරෙන් ලියා බර්නාඩ් නිදහස් පුස්තකාලයෙන් ලියවා ගෙන්වාගත් පිටපතටද සමකොට බලා තවත්
බුරුම පිටපස් සමග බලන්නට මා වෙත එවීය. ඉන්පසු එය පළ කරවන්නට ඒ මහතා බලාපොරොත්තු වූ නමුත් මේ ජූනි මාසයේදී ඒ මහතා යුරෝපයේ මාස කිහිපයක් නැවතීම පිණිස ගිය බැවින් ඒ අත්පිටපත් මා වෙත ඒවාය සුද්ධ කරන ලෙස මටම ආරාධනා කළේය. ඒ ආරාධනාව ලෙස දැන් මම එය සකස් කරමි. ඒ නබෝ කලකින් පළ කළ හැකි වෙනවා ඇතැයි සිතමි. සහස්සවත්වේ ව්‍යාකරණ දෝෂාදිය දුරුකොට තවත් විස්තර ඇතිව රසවාහිනී නැමැති පාලිපත සම්පාදිත විය. ඊටත් පසු කල තවත් විස්තර සහිත කොට සද්ධර්මාලංකාර නැමැති සිංහල ග්‍රන්ථය සම්පාදිත විය. මේ නිසා මේ පොත් තුනේ කියවෙන නම් ගම්මාදිය නිශ්චය කර ගැනීමට අපට උපකාරයක් ලැබේ. ඒ නම්ගං වෙනස් වී යෙදී තිබෙන හැටි මා විසින් එහි අදෝ ලිපි වලින් දක්වනු ලැබේ. ගෝඨයම්බර යෝධයා හා මහාසෝන යක්ෂයා අතර සිදු වූ ද්වන්ද යුද්ධය ගැන කියවෙන තැන සහස්ස වස්තුවෙහි ත්වම් මයා සහ පොදං කීලිතුන් සමත්වෝ යන්නක් පෙනේ. එහෙම ජයසේන යක්ඛේන සද්දෙන් පොදං කීලිතුන් ආගතෝම්හි යන්නද පෙනේ. තවත් දෙතැනක ඒ තිබෙන බැවින් මේ පොදං යන්න අවපාඨකයයි කිය නොහැක. පොර බැදීමට හෙවත් ගුස්ති ඇල්ලීමට යන තේරුම සඳහා මේ යොදා තිබේ. පොදං වී පාලි වචනයක් නැත. නමුත් වංග ජාතිකයෙක් වූ ඩී ගුහා මහතා රැංගුමේදී මා සමග කීවේ පොරබැදීම සඳහා දැනුත් වංග භාෂාවේ මෙවැනි ව්‍යවහාරයක් තිබෙන බවය. ඒ නිසා මේ වචන වැරදිය කියා ඉවත් කර දැමීම යුතු නොවේ. අන්‍ය භාෂා ව්‍යවහාරවලින් ආ වචන දැයි විමසිය යුතු. පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිර අම්බලන්ගොඩ. පොත ගැන සීහල වස්තු ඉපැරණි පොතේ සිංහල අනුවාදයේ නව සංස්කරණයේ තා පැරණි සිංහල බණකතා නමින් ඔබ අතට එයි. සීහල වස්තු නම් පොත අපේ මහා වංශයටත් වඩා පැරණිය. සමහර විට මහා වංශයේ ලිවීමේදී මහා නාම හිමියන් සීහල වස්තු හා සහස්ස වස්තු පොත් කියවන්නට ඇතැයි විද්වත්තු කල්පනා කරති. එය රචනා කර ඇත්තේ කණ්ඨක සෝලපටුනේ ආචාර්ය ධම්ම දින්න යතිවරයාණන් විසිනි. මේ පොතේ එන කතා බොහොමයක ලංකාවේ බෙමිනිතියාසාය ගැන විස්තර සඳහන්. එසේම සද්ධාතිස්ස රජුගේ දින චරියාව පමණක් නොව දන් දෙන්නන්ට එරජ විසින් කරන ලද සැලකිලි සත්කාර හා සම්මාන ගැනද මෙහි සඳහන්. මේ සඳහන් කතාවලින් වැඩි කොටස දානානිසංස දක්වන කතාය. විශේෂ නම් දායකයන් විසින් දුකසේ පිරිනමන ලද සිව්පසය දායකයාට වඩා යහපතක්ම වනායුරින් පරිභෝජනය කිරීමට භික්ෂූන් වහන්සේලා දැඩි අසිතානයෙන් මහානදම් පිරීමට ගත් උත්සාහය දැක්වීමයි. අපේ පැරණි ජනශ්‍රුති ජනප්‍රවාදවල එන කරුණුවලට වඩා බොහොමයක් කරුණු මෙහි කතාවලින් හෙරිදරව්වේ. කාවන් තිස්සහ විහාර මහා දේවිය රජපවුල් දෙකක එකට හැදුණු වැඩුණු බව සාලිය කුමරු අශෝකමාලා විවාහයේදී දුටුගැමුණු රජුගේ පිළිවෙත දුටුගැමුණු රජුගේ මරණ ආදී එවැනි තැන් කිහිපයකි. ලංකාවේ භික්ෂූන් දඹදිව බලා පිටත් වූ නැවුතටවල් පිළිබඳ විස්තර ඇත. ඒ අනුව ඉතිහාසගත කරුණුද පිරික්සීමේදී මේ පොත වැදගත් වේ. සාංගික දේපල වැරදි ලෙස පරිහරණය කළහ විනාශ කළ අය ගල් ප්‍රේතයන් වී ඉපදුණු හැටි බණකතා කීපයක සඳහනි. සාංගික දේපල යන පොදු දේපල කොටසකි. පොදු ජනයා සතු පොදු දේපල වැරදි ලෙස පරිහරණය කරන්නන්ට අනාගතයේදී එවැනි දුක් විපාක විඳින්නට සිදුවන බව ඒ මගින් උගන්වයි. පවට බියවීම උසස් ගුණයකි. මේ කතා 82ක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බනකතා නොවන කතාත් අතරින් පතර ඇත. ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවියක හැකි කතාය. චරිත නිර්මාණයට ගුණදහම් වගාවට උපකාරවන කරුණු ඒ හැම කතාවකම අඩංගුය. ලංකාවේදී සොයා ගැනීමට අපහසුව පැවති සීහල වස්තු නම් පාලි පොත මහත් ආයාසයකින් සොයාගනේ සිංහලට පරිවර්තනය කිරීමෙන් පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත මාහිමිපාණන් වහන්සේ කළ ශාස්ත්‍රීය සේවයට වියත් අවියත් සෑම කෙනෙක්ම පිළිය යුතුය. ගරු කළ යුතුය. උපහාර දැක්විය යුතුය. වසර 45කට පමණ පෙර නිකුත් වූ මෙම ඉපැරණි බණ කතා පොත නැවත මුද්‍රණය කිරීමට අප පෙළඹුණේ මෙම කතා වලින් ගිහි පැවිදි දෙපිරිස තුලම ගුණ වගාවත් සසරින් එතර වීමේ දැඩි උවමනාවක් ඇති කරන්නට. පොහෝනා ග්‍රන්ථයක් වීම නිසා පමණක්ම නොව ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථයක් වශයෙන් විද්වතුන්ට හා විද්වතුන් වීමට වෙරදරන්නන්ට පහසුවෙන් සපයා දීමෙන් ශාස්ත්‍රීය සේවයක් කිරීමේද බලාපොරොත්තු වෙනි. දර්ශනීය ලෙස ඉතා පැරණි බණ කතා නව සංස්කරණය මුද්‍රණය කළ සීමා සහිත ග්ලෝබල් ග්‍රැෆික්ස් සහ ප්‍රින්ටින් පෞද්ගලික සමාගම කලමනාකාරතුමා ප්‍රධාන සේවක මහත්ම මහත්මයන්ටද පොත සකස් කිරීම සඳහා මට සහාය වූ අනෙක් සියලු දෙනාටමද කෘතඥතා පූර්වකව පුණ්‍යානුමෝදනා කරමි. මේට සසුන් වැඩ කැමැති කිරම විමල ජෝති ස්තවිර අධ්‍යක්ෂ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.